අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රෞති සංස්කරණය නිරෝෂා විධානපතර නය ප්‍රකාශය අහල්‍යාස නිවිරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල වෘත්තකී නැතුළු පාර්ශව රසක් බදු දෙලට හසු කර ගැනීමට නව ගැසට්ටුවක් පෙට්‍රල් මිල අඩුවත් ගාස්තු අඩුණු කරන බව ත්‍රීරුත්‍රත හිමියන් කියයි මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ තමයි විශ්‍රාම වයසට එරෙහිව වෛද්‍යවරු ගොනුකුල පෙත්සමට එරෙහි නීතිපතිගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි Big story. සේවක අර්ථසාධක අරමුදලට මාසිකව රුපියල් 20,000කට වැඩි දායකත්වයක් ලබා දෙන කාණ්ඩ 14ක වෘත්තිකී නැතුළු පාර්ශව දේශීය ආතයම් දෙපාර්තමේන්තුවේ ව්‍යාපදිංචිය අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබවයි වාර්තා වන්නේ. වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් වරලත් ගණකාධිකාරීවරුන් නීතිඥවරුන් ගෘහ නිර්මාණ ශිල්පීන් වාහන හිමියන් ද්‍යාපදිංචි ව්‍යාපාර හිමියන් 2018 වසරට පසුව ඉඩම් මිලදීගත් පුත්කලීන් ගොඩනැගිලි සැලසුම් අනුමත කරගත් පුත්කලීන් ඇතුළු කාණ්ඩ 14කට අයත් පිරිස් ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ද්‍යාපදිංචිය අනිවාර්ය කර තිබෙනවා. අද දිනේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ද්‍යාපදිංචි වීම සිදු කළ යුතු බවයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. මේ අතර දවසරේ දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලු දෙනා ලබන වසරේ ජනවාරි මාස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආතයම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමද අනිවාර්ය කර තිබෙනවා. වෘත්තිකින් අමතරව ඉහළ ආතයම් ලබන පාර්ශ්ව දේශීය ආතයම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමද මෙම ගැසට්ටුවේ අරමුණ විය යුතු බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාශ්‍රී මහාචාර්ය ප්‍රියංක දුනුසිංහ මහතා පවසන්නේ. ඒ තුල රජය මූලික වශයෙන් උත්සාහ කරලා තියෙන්නේ ආදායම් බදු හදනම පුළුල් කරන්න. එහෙම නැත්නම් ආදායම් බදු ගෙවිය යුතු වන්නා වූ පුද්දලයන් හරියාකාරව හඳුනා ගැනීම සඳහා ගනු ලැබූ සහයක් විදිහට තමයි අපි දකින්නේ. ඒ තුල විශේෂයෙන්ම විවිධ වෘත්තීන් යටතේ නිල ආයතනවල වෘත්තීය සංගම් තුල ව්‍යාපදිංචි වී ඇති වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, වරලත් ගණකාධිකාරීවරු, නීතිඥයෝ හා අනෙකුත් පිරිස් ඒ අනිවාර්යෙන්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ලියාපදිංචි විය යුතුයි කියලා නිර්ණය කරලා තියෙනවා. ඊට අමතරව දැනට ආදේශීය ලේකම් කාර්යාල තුල ලියාපදිංචි වී යම් යම් ව්‍යාපාර කරන පිරිස්, ඒ වගේම අනිත් පැත්තෙන් මෑතකාලීනව විවිධ වත්කම් මිලදී ගත්ත පිරිස්, මොටර්සයිකල් ත්‍රීවිල් නොවන අනෙකුත් වාහන මිලදී ගත් පිරිස්, ඒ වගේම ඉඩම් වැනි දෑ මිලදී ගත් පිරිස්, අනිත් පැත්තෙන් බිල්ඩින් ප්ලෑන් අනුමත කරගත්ත පිරිස් වැනි විශේෂයෙන්ම වෘත්තිකයන්ට පරිබාහිරව ආර්ථිකය තුල ඉහළ ආදායම සහිතව අටයුතු කරන පිරි ලියාපදිංචි විය යුතු පුද්ගලයින්ගේ යම් නිර්ණායකයන් ඉදිරිපත් කරලා තියෙනවා. රටේ ආදායම් බදු ගෙවිය යුතු පිරිස නිශ්චිතව හඳුනා ගැනීම මෙම ගැසට් නිවේදනය මගින් සිදු කරන බවයි මහාචාර්ය ප්‍රියංක දුනුසිංහ මහතා පවසන්නේ. මම හිතන්නේ මේක ඉතාමත්ම ධනාත්මක, ඉතාමත්ම කාලෝචිත ක්‍රියාමාර්ගයක්. මක නිසාද? අපි දන්නවා කාලයක් තිස්සේ ලංකාවේ තියෙන බරපතලම ගැටලුව තමයි ආදායම් බදු ගෙවිය යුතු පිරිස ඉතාමත් පහලාගයක් ගත්තේ. මේ නිසා ලංකාවේ බරපතලම ගැටලුවක් වෙලා තියෙනවා ආදායම් බදු පිරිසට රජයට ලැබෙන ප්‍රමාණය ඉතාමත්ම අඩු මුදලක්. ඒ නිසා රජය විශාල විදියට වක්‍රබදු මත රඳා පවතිනවා. මේ ඉදිරිපත් කරනු ලැබූ ගැසට් පත්‍රය තුළ රජය උත්සාහ කරලා තියෙනවා අත්‍යවශ්‍යයෙන්ම ආදායම් බදු ගෙවිය යුතු වන්නා වූ පිරිස හරියාකාරව හඳුනා ගැනීමට අදාළ වෙන ආකාරයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග ව්‍යාපදිංචි විය යුතු පුද්ගලයන් අවුරුන්ද යන්න නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කරන්න. මේක ඉතාමත්ම ධනාත්මක තත්ත්වයක්. ශාල විදිහට වක්‍ර බදු හරහා විශාල තෙරපුමට ලක් කරලා තියෙන රටේ සාමාන්‍ය ජනතාවගේ ඒ තෙරපුම ක්‍රමානුකූලව අඩු කිරීමටත් මේ පියවර අනිවාර්යෙන්ම හේතු වේවි කියලා අපේක්ෂා කරන. බදු කෙවන පිරිස වැඩිවීමත් සමග බදු ප්‍රතිශතයෙහි සහ වක්‍ර බදුවල අඩුවීමක් සිදුවන ඇති බව මහාචාර්ය ප්‍රියංක දුනුසිංහ මහතා තවදුරටත් පෙන්වා දෙනවා.
ආදායම් බදු ප්‍රතිශතයන් තියෙන්නේ පළවෙනි ලක්ෂය ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඉන් පසුව ලැබෙන ආදායම් මේ කාණ්ඩ විදිහට 6 12 18 යන ආදී ආකාරයෙන් 36ක උපරිම බදු අනුපාතයකට අදාළව යටත් වෙනවා. ඒ හරහා මම හිතන්නේ හැකියාවක් ලැබීවි දැනට ඉතා විශාල බදු බර ලැබිලා තියෙන විශේෂයෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ බදු බර ක්‍රමානුකූලව පහතට ගෙන එන්නේ. අනෙත් පැත්තේ විශාල විදිහට වක්‍ර බදු හරහා විශාල තෙරපුමට ලා කරලා තියෙන රටේ සාමාන්‍ය ජනතාවගේ තෙරපුම ක්‍රමානුකූලව අඩු කිරීමටත් මේ පියවර අනිවාර්යෙන්ම හේතු වේවි කියලා අපේක්ෂා කරනවා. මම හිතන්නේ මේක වැරදියට තේරුම් ගත යුතු නැහැ. ඉඩමක් මිලදී ගත්තා, ගොඩනැගිල්ලක් හැදුවා, වාහනයක් මිලදී ගත්තා කියන එකෙන් අනිවාර්යෙන්ම කියවෙන්නේ නැහැ. මේ පුද්ගලයෝ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග ලියාපදිංචි වූ විගසින් බදු ගෙවීමකට ලක් වෙනවා කියලා. ඒ අදාළ බදු තක්සේරු කරන වර්ෂයට අදාළව මේ පුද්ගලයා ලබන ආදායම බද්දට ලක්වන ආදායමට වඩා වැඩි නම් පමණයි ඔවුන් බදු ගෙවිය යුතු වන්නේ. Big story. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතික පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඊයේ රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයේ 13% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේ 14% දක්වා පදනම් අංක 250 බැගින් පහත දැමීමට තීරණය කර තිබෙනවා. බලාපොරොත්තු වට වඩා වේගින් උද්ධමනය අඩුවීම සැලකිලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ මාසයේ අවසන් වන විට රට විදේශ සංචිත ප්‍රමාණයද ඇමරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා. මේ අතර මෙවසරේ ගත වූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල 22.9% අති ප්‍රමාණය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. දිවෙතනයක් නිකුත් කරමින් ඕන් පැවසුවේ ඊට සමගාමීව ශ්‍රී ලංකා රුපියල, යුරෝ, ස්ටර්ලින් පවුන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව අති ප්‍රමාණය වී ඇති බවයි. පසුගිය අප්‍රේල් මාසය තුල විදේශ සේවා නියුක්තිකින්ගේ ප්‍රේෂණද සැලකිය යුතු ලෙස ඉහළ කොස් තිබෙනවා. අප්‍රේල් මාසය තුල ඇමරිකානු ඩොලර් මිලියන 454ක ප්‍රේෂණ ලැබී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසය තුල සංචාරක පැමිණීම යම් පහළ මට්ටමක පැවතියද 2022 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීම ඉහළ කොස් තිබෙනවා. මෙවසරේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ කාලය තුල සංචාරක පීම් ඇමරිකානු ඩොලර් මිලියන 591ක් ලෙස වාර්තා වී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ. නව මිල සංශෝධනයට අනුව පෙට්‍රල් මිල අඩුවද ත්‍රිරුද්‍රත ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රිරුද්‍රත රේතුරන්ගේ සංගමයේ පවසනවා. එහි සභාපති ලලිත් ධර්මසේන මහතා පැවසුවේ සැලකිය යුතු අගයකින් ඉදිරි මිල සංශෝධනයක් මෙවර සිදුවනු ඇති බවයි. රුපියල් 7ක් මීට සති කිහිපයකට පෙර අඩු කළා. ඊයේ රුපියල් 15ක් අඩු කළා. දෙකම රුපියල් 22යි. ඒ රුපියල් 22 අනුව අඩු කළ හැක්කේ කිලෝමීටර් රුපියල් පමණයි. අපි ඒකේ ලාභයේ 7%ක්වත් තියාගන්න නැතුව එවැනි රුපියලක් අඩු කරලා මගියාට සාහන දෙන්න ක්‍රමවේදයක් නැහැ. ඊට වඩා සාහනයි ත්‍රිරෝද රථයක ගාස්තුව ප්‍රදර්ශනය කිරීම, ටැක්සි බෝඩ් එක වැනි සරල වෙනස්කම් වලින් ජනතාවට සාහන ඉසල්සන්න පුළුවන්. ඔතුපල කියන්නේ එකපාර මේ මුදලකින් අඩු කරොත් මේක අඩු කරන්න පුළුවන් කියන කාරණේ. එවැනි අඩු කිරීමක් කළා නම් ඔව් අපි අඩු කරන්න තමයි සූදානම් හිටියේ. දැන් මේකේ කොහොමද අඩු කරලා නිකන් විහිළු කතාවක් නේ. රුපියලක් අඩු කර තෑගි. අපි කිව්වොත් එමෙ දැන් පෙට්‍රල් අඩුනේ රුපියල් 15යි. පසුගිය රුපියල් 7.22යි. ඕන කෙනෙක් පිළිගන්නවා. ආර්ථික ඔස්තරලා පිළිගන්නවා. අපි ඒ රුපියල් 22ම අඩු කරනවා වෙස්තන්තරලා වගේ. ඒ අනුව රුපියලයි. දැන් මොකද කියන්නේ? වැඩක් ඇතිද? නෑනේ. මෙයා විහිළු. ඊ සිට වූ මිල සංශෝධනයට අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නැගුණු අතර ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු වූයේ නැහැ. ඉන්ධන මිල බෙන්ම අමතර කොටස් මිල ගණන්ද අඩු කිරීමට බලධාරීන් මැදිහත්ව කටයුතු කරන්නේ නම් ඉදිරි බස් ගාස්තු සංශෝධනයේදී බස් ගාස්තු අඩු කිරීමට හැකිවනු ඇති බවයි ලංකා පෞද්ගලික බස් සේවයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ. ඒ කියන්නේ යුරෝ 4 ඩීසල් වැඩි කිරීම ඉතාමත් අවාසනාවන්තද. ඒ වගේම හැබැයි අඩු කිරීමක් ඩීසල් වලට අඩු කිරීමක් ප්‍රතිශතයක් විදිහට 100%ට ආව නම් අපේ සාහනේ ජනතාවට ලබා දෙනු. නමුත් අනිත් භාණ්ඩවල මිල තාමත් මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වෙලා නැහැ. ඒක බරපතල අද්භූතයක්. මේමයි සාමාන්‍යයෙන් මේක ජූලයි මාසේ පළවෙනිදාට දැන් අපි කිව්වම හෙටයිදා ඩීසල් අඩු වුණා. ඒකේ ගණන් ගැනීම කරන්නේ වාර්ෂික බස් ගාස් සංශෝධනය. කලින් රුපියල් 15ක් අඩු වෙච්ච එකත් ඒක සමාලෝචනය වෙනවා මේ ජූලයි පළවෙනිදා වාර්ෂික බස් ගාස් සමාලෝචනයේදී. ඒ වගකීම තමයි ඉතිරි පීර වැන්ඩිසල් වලින් විතරක් නෙමෙයි බස් ධාවනය කරන්නේ. අනිත් භාණ්ඩ සියල්ලම තාමත් මිල අඩු කරන්න කටයුතු කරලා නැහැ. මැදිහත් කරුවක විදිහට වැඩ කටයුතු කරලා නැහැ. මේ පිළිබඳ මාසික කාලයක් තියෙන ආණ්ඩුව මැදිහත් වුණොත් ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන්.
මේ අතර ඊ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය සිදුවන බවට වාර්තා වීමත් සමග ඉන්ධනහල් හිමියන් විසින් ඇනවුම් ලබා නොදීම හේතුවෙන් ඇතැම් ඉන්ධනහල් අසල දිගු පෝලිම් නිර්මාණය වී තිබුණා. එම පෝලිම්වල රැඳී සිටි ජනතාව පළ කළේ මෙවැනි අදහසක්. තෙල් අඩු වුණත් මේ පොලිමේ අපි තෙල් වැඩි වුණත් පොලිමේ මොකක්ද නේ මේකේ තේරුම නේද මේ අපි කීයක් හරි හොයාගන්න ඉන්නේ මිනිතු අද දවස ඉවරයිනේ කොහොම ආණ්ඩුව අපිට දෙනවා සල්ලි තෙල් මිල වැඩිද අඩුද කොහෙද මේනම් පොලිම බලන්න කාපෙදියවත් කියන්නේ නැහැ මිනිසියකට තෙල් අඳුන තියන් වාහන අඳුනත් තෙල් බලන ගමන් නැහැ දෙපෙන්නේ නැහැ නේ වාහන උදේ නම් මේ බයි තෙල් ගාන යන්න ඕනේ ඉස්කෝල ළමයි ගාන ඔය රස්සාව කරන අපි නැහැ ඉන්නේ දන්නේ නැහැ තෙල් අඩුලා කියලා ගානනම් අඩු වෙනවා මෙතනින් අඩු කරලා සුපර් එකෙන් 20ක් වැඩි කරුවා 18ක් වැඩි කරලා 20ක් වැඩි කරුවා ඒකත් ඒගොල්ලන්ට තමයි ලාභ ජනතාවට බඩේ අනාගත පරපුර ආධ්‍යාත්මික ගුණධර්ම වලින් පෝෂණය කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇති බව රුවන්වැලිසෑ විහාරාධිකාරී ඊතල වැටුණුවේ ඥානතිලක හිමි පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ධනින් සහ නිකුත් සම්පත් වලින් පොහොසත් වූද ආධ්‍යාත්මික ගුණධර්ම වලින් පිරිහීම සමාජයට අහිතකර ලෙස බලපෑ ඇති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලිසෑ විහාරාධිකාරී ඊතල වැටුණුවේ ඥානතිලක හිමි බෙහෙදකීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව කියා සිටියා. මානසික ආතතිය බැරි මිනිසුන්ට ධනියේ නෑ මොකද්ද ධනියේ සතුටි පරමන්දන සතුට කියන ධනියේ නෑ ඒ කොහොමද ලෞකික භෞතික ලෝකේ තියෙන සියලු දේ සතුට කියලා හිතාගෙන ඒවා පස්සේ ගියා ජීවිතේ තමන්ට තියෙන දේ සතුටි කියලා බින්දේ නැහැ බලන්න අර ගුරුවරයෙක් ගහන්න තරම් පිරිසක් මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ 43 ලක්ෂයක් ඉන්න දරු ආධ්‍යාත්මික පැත්තට නැඹුරු කරන්නේ 29ම පෙළුණත් ඒ ඔබේ විෂය නොවේ කියලා කියනවා නියම නිසා ඒක වෘත්තීය පුහුණුවකට යොමු කරා එහෙනම් මේ සස් පෙළ විභාගයේ ඉවර වෙච්ච ගමන් වෘත්තීය පුහුණු තාම ওই නායකත් පුහුණු වැඩසටහන් ගෙරෙනවා නම් තාම වැදගත් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මිල සදහස් දැක්වුවා පාක්ෂියන් කලකිරීමෙන් ඉන්නේ අයිතිත් වැඩ කරන කට්ටියට අමාත්‍ය දිරු නොලැබීම පිළිබඳව ඔබතුමාගේ කෝයා කරන්නේ ඒක දෙන්න පුළුවන් නම් හොඳයි ඒ කට්ටියට යහපත් ඔපත්ලා ඉන්න ඔබතුමාගේ සහය ඔය ඉතින් අපේ සහය තිබුණා අපත් වෙන්න එච්චරයි ඒ වගේම දැන් නාලිකා වලට අලුත් යාම්නයක් ගේන්න යන මොන හරි ප්‍රශ්නයක් හෝ ලයිසන්ස් කැන්සල් කිරීම නාලිකාව හරිසං වෙන්න ඕන එහෙම වෙන තත්වයකට ඇති නොවෙන්න මං හිතන්නේ ආර්ථික ගොඩ නගා ගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු පාක්ෂිකයෙන් අපිත් එක්ක එකට තල් බැඳගෙන තාම ඉන්නවා මේ විදිහට අපි ඉදිරියට යමු රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබෙන තීරණයේ තෙරෙහිව ගුණකරති පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නේ ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා අභ්‍යාචනාධිකරණයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්වංක බන්තුල කරුණාරත්න සහ එමරිකාන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල විසින් එම නියෝගය ලබා තුන් බවයි අදදරන අධිකරණ වාර්තාකරු පැවසුවේ. රජයේ සේවයෙන් නියුතු විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා වෛද්‍යවරු 176 දෙනෙකු ඇතුළු පිරිසක් විසින් අදාළ පෙත්සම් ගොනු කර තිබුණා. අදාළ පෙත්සම් අධිකරණ වූ අවස්ථාවේ ඒවා ජුනි මාස 6 වෙනිදා විභාගීත ගැනීමට නියමිත බව සඳහන් කළ විනිසුරු මඬුල අදාළ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අධිකරණයේ විසින් පිට පෙර නිකුත් කළ තහනම් නියෝගයද එදිනෙදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කළා. එහිදී පෙත් සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ හමුවේ ඉල්ලීමක් සිදු කරමින් පැවසුවේ ඇතැම් වෛද්‍යවරු ජුනි මාස 30 වනතාවද විට විශ්‍රාම යාමට නියමිත වෙති බැවින් හැකියක්මනින් පෙත්සම් විභාග කර තීන්දුවක් ලබා දෙන ලෙසයි. කරුණු සැලකිලිටගත් විනිසුරුවරු එදිනට පෙර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීමට අධිකරණයේ කටයුතු කරන බව සඳහන් කළා. ටෙස්ලා සමාගමේ ප්‍රධානී ලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට යළිත් වරක් පත්ව තිබෙනවා. ඒ පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නඩ් අර්නෝල්ඩ් දෙවන ස්ථානයට පත් කරමින් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි ඉලොන් මස්ක් අභිපවා යමින් බර්නඩ් අර්නෝල්ඩ් පසුගිය දෙසැම්බර් මාසයේදී පළමු තැනට පත්ව තිබුණා.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ඉලොන් මස්ක්ගේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 192.3ක් වන අතර බර්නඩ් ආනල්ඩ්ගේ ආදායම බිලියන 186.6ක් ලෙස දක්වනවා. අද දෙරණ ප්‍රවෘත්ති සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පසු 6ට. අද දෙරණ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශය පසු 1ට බලාපොරොත්තු වන්න.